අපි දැන් කෘෂිකර්මාන්තයේ දියුණුවත් එක්ක අපේ රටේ මේ දවස්වල පවතින පළතුරු වර්ගානුව අපිට විවිධ පළතුරු වර්ග අපිට තෝරාගෙන ඒ පළතුරු වර්ග මොකද අස්වැන්නත් එක්ක ඒ වගේ ලබා ගන්න පුළුවන් බීජ ප්‍රමාණය වැඩි. ඉතින් මේ බීජ ප්‍රමාණය වැඩි වැඩිපුර වගා වෙන මේ අස්වැන්න ලැබෙන බීජ වර්ග එකතු කරලා අපිට පුළුවන් වගාව පටන් ගන්න. පටන් ගන්න කියන්නේ අපි ඉස්සලාම අපි තෝරගමු අපි මේ දවස්වල බහුල හම්බෙන අලිපේර. අලිපේර වර්ග විශාල වශයෙන් මේ දවස්වල පළදාව ලැබෙනවා. එතකොට මේ පළදාවත් එක්ක අපිට ඒ පළදාවෙන් අස්වැන්න වලින් පස්සේ අපිට ලැබෙන බීජ අපිට පැල කරලා ඒ පැලයක් අපිට අරගෙන අපිට මේ බද්ධ කරලා අරගෙන අපිට ශේෂ්ත්‍රේ හිටවගෙන අපේ වගාව අපේ ගෙවත්ත අවශ්‍ය පළතුරු පැල ටික අපිටම නිෂ්පාදනය කර ගන්න පුළුවන්. ඒ නිසා අපි බලමු අපි අලිපේර පැලයක් කොහොමද පැල කරගෙන ඒ පැලය අරගෙන බද්ධ කරලා අපි ශේෂ්ත්‍රේ සිටවීම දක්වා අපි නඩත්තු කරන්න කොහොමද කියන එක අපි හොයලා බලමු. අලිපේර බීජයක් සිටවා ගන්න විදිය අපි බලමු. පෝෂ්‍ය පුරවා ගැනීමට අවශ්‍ය මිශ්‍රණය තමයි මෙතන තියෙන්නේ. මතු පිටපස් එකකුයි කොම්පෝස්ට් එකකුයි වැලි එකකුයි. ඔය මිශ්‍රණ තුන එකට එකතු කරලා කලවම් කරලා අපි හදාගත්තු මාධ්‍ය තමයි මේ තියෙන්නේ. මේ මාධ්‍යෙන් තමයි අපි මේ පොලිතින් බෑගේ පුරවා ගන්න. ගේජ් 300 පොලිතින් එක තමයි මේකට සාර්ථකම. අපි බෑගේ පුරවා ගැනීමේදී තවත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. අපි මේ රැලි තියෙන්න බෑ. රැලි නැති වෙන්න ලීකෑල්ලකින් හොඳට වටේට තද කරලා හොඳ පස් හොඳට තද වෙන විදිහට බෑග් එක පුරවා ගන්න ඕන. ඊපස්සේ අපි පුරවලා අවසන් වුණාන් පස්සේ අපි තෝරාගත් බීජය මේකේ රෝපණය කිරීම අපි බලමු. සති එකමාරක් විතර ගියන් පස්සේ අපිට පුළුවන් මේ බීජය පැල වෙලා අපිට හොඳ පැලයක් අපිට ලබා ගන්න පුළුවන්. ඉස්සරලා අපි හිතවගත්තු අලිපේර පැලේ ක්‍රමක්‍රමයෙන් පැල වෙලා තියෙන ආකාරය. මේ මුල්ම අවධිය, ඊගව දෙවන අවධිය, තුන්වන අවධිය, හතරවන අවධිය අන්න ඊට පස්සේ අපි බද්ධ කිරීමේ සුදුසුත්වයට පත් වෙලා තියෙනවා පස්වන අවධියේ. අලිපේර අංකුර තෝරා ගැනීමේදී මේ ශාකයේ දැන් අපිට වසර 3ක් විතර අස්වැන්න දීලා තියෙනවා. ඉතින් මේ අස්වැන්න හොඳ සාර්ථක අස්වැන්නක් මේ ශාකයෙන් ලැබුණා. ඒ නිසා අපි මේ වගේ ශාකයකින් තමයි අපි අංකුරයක් තෝරගන්නේ. අංකුර තෝරා ගැනීමේදී අපි සුදුසු ඒකට සුදුසු අංකුරයක් වශයෙන් අපි මෙන්න මේ අංකුරය තෝරා ගැනීම සිදු කරනවා. මේ අංකුර ශාකයෙන් කපාගත් වහාම අපි කර යුතුයි ඉස්සරලා මේ කොළ ඉවත් කරන්න ඕන. ඒ කියන්නේ ශාකයේ අංකුරයේ තියෙන ජල වාෂ්ප යලේ ඉවත් වීම වැළැක්වීම සඳහා මේ කොළ ඉවත් කර ගැනීම අපි සිදු කරනවා. මේ ආකාරයෙන් අපි තෝරා ගන්නවා මේ අංකුර. මේ ශාකයෙන් අපිට අංකුර සංඛ්‍යාව කපා ගන්න පුළුවන්. අපි දැන් බලමු ඉස්සලා පැල කරගත්තු අලිපේර පැලවලට අපි බද්ධ කිරීම කරන්නේ කොහොමද කියලා. කඳට ගැළපෙන අංකුරයක් අපි තෝරා ගන්න එක විශේෂයි. සාමාන්‍ය අඟල් 4ක් 6ක් 8ක් 6ක් විතර වගේ උසකින් මේ අංකුරය බද්ධ කිරීම අපි කරනවා. මේකද අපි භාවිතා කරන්නේ කෝණ්‍ය පද්ධතිය. ඊළඟට මේ බද්ධ කිරීමෙන් පසු මේක මේ ප්‍රොපගේට් කරනවා. ප්‍රොපගේට් කරනවා කියන්නේ මේක ජල වාෂ්ප ඉවත් වීම වළක්වා ගන්න අපි සුදු පොලිතිනයක් මේ සඳහා භාවිතා කරනවා. දැන්
දැන් අපි ඉස්සරලා අලිපේර පැලේ බද්ධ ක්‍රීම අපි බැලුවා. ඊට පස්සේ අලිපේර පැලේ බද්ධ වුණා බද්ධ කරන් පස්සේ ඒක සාර්ථකත්වයේ තමයි මේ පියවර කීපකින් තියෙන්නේ. මේ මුල්ම අවස්ථාව ඊට පස්සේ මධ්‍යම අවස්ථාව ඊට පස්සේ මේක තමයි අපි ඇත්තටම ශේෂයේ සිටීමට අපි අධිශ්‍රේණි පැලයක් වශයෙන්. ඒ කියන්නේ පැලයක් දැඩි කරලා ශේෂයේ සිටවනවා නම් ඇත්තටම ඒ පැලේ ආරක්ෂාව ගොඩක් දුරට සාර්ථකයි. මොකද ශේෂයේ සිටීමේදී පැලයක් ලොකු කරලා ඒ කියන්නේ අඩි 3ක් විතර උසට හැදෙන්න ඇරලා ඒ පැලේ ශේෂයේ සිටවනවා නම් එයි වෙන අනතුරු සංඛ්‍යාව ගොඩක් අඩු වෙනවා. සාර්ථකත්වයේ ඉහළම මට්ටමින් පවත්වා ගන්න පුළුවන්. එළවලු වගා පිළිබඳ පූර්ව දැනුම් දීම 2019 ජූලි 20 සිට අගෝස්තු 5 දක්වා. මෙම දෙසතිය තුළ බීට්රූට් හෙක්ටයාර 63ක්, කරවිල හෙක්ටයාර 91ක්, වම්බටු හෙක්ටයාර 310ක්, මාළුවිරි හෙක්ටයාර 99ක්, පිපිඤ්ඤා හෙක්ටයාර 97ක්, මෑග්‍රාන් හෙක්ටයාර 226ක්, වැටකොළු හෙක්ටයාර 90ක්, බණ්ඩක්කා හෙක්ටයාර 162ක්, වට්ටක්කා හෙක්ටයාර 185ක්, පතෝල හෙක්ටයාර 104ක් වගා කිරීමෙන් ඔබට ඉතාමත් හොඳ මිලක් ලැබේ. බොංචි හෙක්ටයාර 118ක්, ගෝවා හෙක්ටයාර 77ක්, කැරට් හෙක්ටයාර 60ක්, ලීක්ස් හෙක්ටයාර 24ක්, රාබු හෙක්ටයාර 53ක්, තක්කාලි හෙක්ටයාර 98ක් වගා කිරීමෙන් ඔබට හොඳ මිලක් ලැබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ භෝග පුරෝකථන ඒකකයේ පණිවිඩයක්.